රාජගිරිය මහවිද්‍යාලයෙන් මෙතන ආරණායක නායයමින් අනාථයට පත් වෙච්චි පවුල් 85ක් කුජලයෝ 358 දෙනෙක් මෙතන අපි කඳවුරේ රඳවාගෙන ඉන්නවා සියලු පහසුකම් ටික ලැබෙනවා මේ වෙනකොට ජලය ආහාර සියලු දේ ලැබෙනවා රෙදිපිලි වගේ දේවල් සියලු ආයතන මේක මේ මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ හින්දා හැම ආයතනයක්ම මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ අපි මේ වෙනකොට කෑගලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බද්ධව සහකාර අධ්‍යක්ෂවරුන් අධ්‍යක්ෂවරුන් දෙන්න බැගින් අපේ කඳවුරු 6කට මෙහි අනුවෘත කරලා ඉන්න මේ ස්ථානයේ මම ඇතුළු අපේ සුසන්ත මහත්මයා සම්බන්ධ වෙලා ඉන්නවා අපි දැක්ක දෙයක් තමයි ඇත්තටම දැන් මේ වෙනකොට අපට ලැබෙන දේ ප්‍රමාණවත් විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා මේ අනාථ වෙලා ඉන්න පිරිස හොඳට මේ යම තිබ්බ පිරිස ඒ කියන්නේ වතු පිටි තිබ්බා තමන්ගේ මිල මුදල් තිබ්බා එහෙම පිරිසක් ඒ අයට මේ අපට ලබා දීලා තියෙන බොහෝ රෙදි පිළි තියෙන සමහර ඒවා පාවිච්චි කරන සුදුසු එහෙම ඒවා අපි දෙන්නේ නැහැ අපි මේ අයින් කරලා තියෙනවා දැනට අපි දෙන්නේ අලුත් රෙදි විතරයි මෙයාලට අලුත් ඒවා ඒත් එක්කම කිරිපිටි වර්ග ඕන තරම් හම්බ වෙලා තියෙනවා තව දෙයක් තමයි වැඩි පිරිසක් මෙතෙන්ට මේ නරඹන්න එනවා ඇත්තටම මේ ශාලාව ඇතුලේ ඉන්නවා තමන්ගේ ආදරණීයන් අම්මා තාත්තා සහෝදරය අහිමි වෙච්චි අය ඉන්නවා එයාලා හැඬු කඳුලින් ඉන්නදී පිට නෑ ඒව ඇවිල්ලා මේ ඇතුලේදී හමු වෙන එක සතුට සාමීචිය දෙන එක අරලට වේදනාව එහෙනම් අපි තීරණය කළා මේ ශාලාව තුලට පිටින් බාහිර ඥාතීන්ට එන්න එපා කියලා එහෙම වළක්වලා එළියේදී හමු වෙන්න අවස්ථාව අපි උදා කරලා තියෙනවා හේතුව ඇත්තටම අපි මානුෂීය නෑ එහෙම අර සෝචනීය අවස්ථාවක ඇතුළට ඇවිල්ලා හිමි ඉන්න එක අනිත් එක තමයි මේ දැන් මේ දවස් 5 6 තුලට ප්‍රමාණවත් දේවල් ලැබුණට මෙතනින් පස්සේ මෙයාලට වියලි ආහාර අවශ්‍යතාවය තියෙනවා සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ගෙවල් වලට අවශ්‍ය කරන කෑම වියලි ආහාර ද්‍රව්‍ය අවශ්‍යතාවය තියෙනවා ඒවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙනත් දීලා පසුව ක්‍රමවත් බෙදා දීම තමයි අපි අපේක්ෂා කරන්නේ මොකද දැන් මේ වෙලාවේ මෙතන 85ක් ඉන්න මේ 85ට දෙන්න ගියාට මෙතන බාහිර ආපදාවට නොවිපත් නොවුණු අය එන්න පුළුවන්කම තියෙනවා ඒ හින්දා අපි ක්‍රමවත් බෙදන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කරලා අදාළ පුජ්‍යලයටම ලබා දෙන්න තමයි කටයුතු කරලා තියෙන්නේ මෙතෙන්ට එනවත් අපි එතෙන්ට යමු කරන්නේ අනිත් එක තමයි බාහිරින් ලංකාව පුරා ජනතාව මේ අරණායකට එනවා ඒ එනවත් එක්ක මේ ගම්මුන්ගෙන් කියන අහන්න ලැබෙන කතාව තමයි මේ කඩ පොළවල් වල තියෙන බීම බෝතලේ පවා දැන් නැති වෙලා තිනා පිටින් එන අය පාවිච්චි කිරීම තුළ එන ඒ එන විශාල වශයෙන් පැමිණීමම මේ තව ආපදාවක් වෙලා තියෙනවා මේ ආපදාවට පත්විච්ච අය දැන් පුළු හැකියතා මේ කඩවුර වලට අනවශ්‍ය විදියට පැමිණීම සහ අර ස්ථාන නැරඹීමට පැමිණීම තුළ පත්විච්ච ආපදාවක් බහුලව දක්නට ලැබෙනවා ඉතින් සහයෝගය දැක්වූ හැම දෙනාට අපි ස්තුතිය කුද කරනවා කෑගල දිස්ත්‍රික්ක ජනතාවේ